සුබදවසක් වේවා මගේ YouTube channel එකේ ඔයගොල්ලෝ ඉන්න හැමෝටම ඉතින් අත මම කියවලා තියෙන්නේ විශාල කොමඩු ගෙඩියක්. ඉතින් අපි shopping ගිය වෙලාව අපිට හම් වුණා රියල් 16යි 95ට රියල් 16යි 95ට ඕනම size එක ඕනම රුමානේ කොමඩු ගෙඩිය රියල් 16යි 95. ඉතින් මේක තමයි අපිට ගන්න පුළුවන් වෙච්ච ලොකුම කොමඩු ගෙඩිය. ඉතින් අපි බලමු මේකේ දැන් බර කොහොමද කියලා. What are you saying, huh? Yeah, that's what I'm talking about. ඉතින් ඔයාල දකින්නේදී අලුවනේ මේ කොමඩු ගෙඩිය බර. ඉතින් ඔයාල බේරෙන්නේදී කොච්චර බරද කියලා මේ කොමඩු ගෙඩිය. Right. එහෙනම් යාළුවනේ අපි දැන් මේ කොමඩු ගෙඩිය කපලා බලමු. කොහොමද මේ කොමඩු ගෙඩිය ඇතුලේ රතු පාටට තියෙනවද නැත්නම් මේක තාම ඉදිලා මැදිද කියලා අපි මේ කපලා බලමු නේද? හරි යාළුවනේ එහෙනම් අපි මේ කොමඩු ගෙඩිය කපා ගමු. ඇත්තෙන්ම කපනවද? ඔව් මේක කෑලි හතරට ගහපුවොත් ෆිච් එකට නම් දාන්න පුළුවන් වෙයි. එහෙනම් ඇත්තෙන් කපාගෙන බලමු කොහොමද කියලා මේ කොමඩු ගෙඩිය. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ නම් මෙන්න මේ ලොකුම ලොකු කොමඩු ගෙඩිය මම කපලා කෑවේ ගෑල්ලා. අතරම් බෙන්තසරේ උන්ට ඉදිලා තියෙනවා කොමඩු ගෙඩිය. ඉතින් හිතුවේ නැති වෙලාවක අපි shopping ගිය වෙලාවක අපිට හම්බෙච්ච ලොකු කොමඩු ගෙඩියක්. ඉතින් මෙතන කලින් අපි කොමඩු මේ වගේ ලොකු කොමඩු ගෙඩියලි භාගය ගේන්නේ. ඉතින් මෙච්චර ලොකු එකක් අපිට හම්බෙලා නැහැ. ඉතින් first time මෙච්චර ලොකු කොමඩු ගෙඩියක් හම්බුනේ. ඉතින් මේක රියල් 16 95යි උනේ. ඉතින් ලොකු ගාණක් නෙමේ. මේ වගේ ලොකු කොමඩු ගෙඩියකට ඉතින් අපිට මේක හතර සැරයකට විතර බ්ලෙන්ඩර් එකකට දාලා කොමඩු ජූස් එකක් වෝටර්මෙලන් ජූස් එකක් හදලා බොන්න පුළුවන්. ඉතින් මම ආස කරන පළතුරක් තමයි වෝටර්මෙලන් කියන්නේ. ඉතින් ගොඩක් ආස කරන පළතුරක්. ඉතින් මට සතුටුයි මේ වගේ ලොකු කොමඩු ගෙඩියක් අපිට මේ වගේ අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් යනවනේ එහෙනම් ඔන්න අද මෙන්න මේ කොමඩු වීඩියෝ මම මෙතනින් නවත්තන පොඩි වීඩියෝ එකක්. හැබැයි මට ලොකු උමනාවක් තිබුණා මේ ලොකු කොමඩු වීඩියෝ වෙන්නන්න. ඉතින් යනවනේ ඔය විදිහට තමයි මම එහෙනම් වීඩියෝ එක අවසන් කරන්නේ. එහෙනම් අද මගේ වීඩියෝ එකත් එක්ක ඉතිච්චාලා හැමෝටම සුබ දවසක් වේවා.